දෙක නිද්දේශවාරෝ මුලින් සැකෙමින් කී දේ විස්තර වශයෙන් දැක්වීම යතින් ධර්මයට පමුණවාලීම හේවත් නෙත්‍ය සැකෙමින් කියන ලද්දේ 1 ආස්වාදයක් ආදීනවයක් එයින් නිදහස් වීමත් උතුම් ඵල ලබා ගැනීමත් ඒ සඳහා ඇති මාර්ගයත් පිනිස ධර්මයේ හැසිරෙන්නන් අට භාග්‍යවතුන් වහන්සේගේ ආඥාව මේ ධර්මයට රැගෙන යාමේ ඇති දේශනාව දේශනාහාර නම් වේ 2 සූත්‍ර දේශනා තුල ප්‍රශ්නෙන් අසන ලද යමක් ඇද්ද විසඳන ලද්ද යමක් ඇද්ද පදයෙන් පවසා වදාළ දෙය ගාථාවෙන් වදාරන යමක් ඇද්ද සූත්‍රෙහිලා යම් විමසීමක් ඇද්ද මේ ධර්මයට රැගෙන යාමට ඇති විමසීම විචේහාර නම් වෙයි 3 ධර්මයට රැගෙන යාම් සියල්ලට භූමිය වූ යමක් ඇද්ද ඒ වාට අරමුණු වූ යමක් ඇද්ද එහි ඇති ගැළපෙන නොගැළපෙන බව දැක්වීම යුක්තිහාර නම් වෙයි 4 සියල්ල දිනෝ භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනසේක උන්වහන්සේ වදාරන ලද ධර්මයට ආසන්න කාරණේ වූ යමක් ඇද්ද මෙසේ සියලු සූත්‍ර දේශනා ධර්මයන්ට ආසන්න කාරණේ දැක්වීම පදට්ටානහාර නම් වෙයි 5 සූත්‍රයේ එක් ධර්මයක් වදාළ කල්හි ඒට සමාන ලක්ෂණ ඇති යම් ධර්මයෝ වෙද්ද ඒ හැම ධර්මයෝ කියන ලද්දාහු වෙති ඒවා මතු කොට පෙන්වීම ලක්කනහාර නම් වේ 6 1 සූත්‍ර දේශනා පදයන් ව්‍යංජන තුලින් විග්‍රහ කිරීම හේවත් නිරුත්‍යද 2 එම දේශනාවෙන් අදහස් කරන ලද දේද 3 දේශනාවට පසුබිම් වූ කරුණුද 4 පූර්වාපර සන්ධි ගැළපීමද යන මේ 4 ලක්ෂණ දැක්වීම චතුබ්‍යුහාර නම් වේ 7 යම් කිසි කුසලයකට ආසන්න කාරණේ එක් දහම් පදයකින් දෙසා වදාළ කල්හි ඒ අයුරින්ම ඒ කුසලයට උදව් වෙන හා විරුද්ධ වෙන ධර්මයන්ගේ ආසන්න කාරණය සොයයි මෙසේ කුසලයට උදව් වන විරුද්ධ වන දේ දෙස කැරකී බැලීම ආවට්ටහාර නම් වෙයි 8 ධර්මයක් ධර්මෙහි වැඩි දියුණුවට ආසන්න කාරණයක් එයට අදාළ භූමියෙහිවත් පිහිටා ඇති තැනත් විග්‍රහ කොට දක්වයිද සැමට පොදු වූත් පොදු නොවූ විශේෂිත වූත් දෙයට පමුණවාලීම ගැන විග්‍රහ කරයිද මේ විභත්තිහාර නම් වෙයි 9 සූත්‍ර දේශනාවේ කුසල කුසල ධර්මයන් පෙන්වා වදාළ විට එහි දියුණු කරගත යුතු කුසල්ද ප්‍රහාණය කළ යුතු අකුසල්ද ඒවාට විරුද්ධ දේද පෙන්වා දෙයි මෙය පරිවර්තනහාර නම් වෙයි 10 සූත්‍ර දේශනාවක වදාරන ලද එක් ධර්මයකට සූත්‍ර දේශනාවේ දක්ෂ වූ යමෙක් බොහෝ සමාන අරුත් ඇති වචන විග්‍රහයන් දනීද මෙය වේවචනහාර නම් වෙයි 11 යම් ධර්මයක් පනවන භාග්‍යවතුන් වහන්සේ ඒ විවිධ ධර්මයන් තුලින් දේශනසේක්ද එසේ එක් දහම් කරුණක් වෙනුවෙන් විවිධ දහම් කරුණු පැවසීම පඤ්ඤත්තිහාර නම් වෙයි 12 යම් පටිච්ච සමුප්පාදයක් ඉන්ද්‍රිය ධර්මයක් ස්කන්ධ ධාතු ආයතනයක් ඇද්ද ඒ ධර්මයන් තුලින් ධම්මගට බැස ගැනීමක් ඇද්ද මේ ඕතරණ හාර නම් වෙයි 13 යමක් අරඹයා ගාථාවකින් ඇසූ ප්‍රශ්නය විසඳා වදාළ කල්ලි ඒට විසඳුම ලද්දේද නොලද්දේද කියා විමසා බැලීම සෝදනහාර නම් වෙයි 14 තනි ස්වභාවයක් වශයෙන්ද විවිධ ස්වභාවයන් වශයෙන්ද දක්වා වදාරන ලද ධර්මයන් පිළිබඳව සැක නොකළ යුත්තේ මේ අදිඨානහාර නම් වෙයි 15 යම් හේතුප්‍රත්‍ය ධර්මයෝ එකිනෙකට උපකාරී වීමෙන් හේතුඵල පරම්පරාව තුල යම් ධර්මයක් උපදවද්ද ඒ හේතුප්‍රත්‍ය ධර්මයන්ට උදව් වෙන කරුණු සෙවීම පරික්කාරහාර නම් වේ. 16 යම් කුසල ධර්මයෝ ඊළඟ කුසල් දහමකට මුල් වෙද්ද ඒ සියල්ල තුලින් එකම අර්ථයක් සැපේන බවට අපගේ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ විසින් වදාරන ලද්දාවුද ඒවා ඉස්මතු කොට පැවසිය යුතුය. මෙය සමාරෝපණහාර නම් වෙයි. ධර්මයේ වෙත රැගෙන යන යම් හාරයක් මගින් තෘෂ්ණාවත් අවිද්‍යාවත් අකුසලයට අයත් කොට සමතයත් විදර්ශනාවත් කුසලයට අයත් කොට චතුරාර්ය සත්‍ය හා ගල්පා දහමට පමුණුවයිද මෙම ණය ක්‍රමය නන්දියා වට නම් වෙයි. 18 ධර්මයේ විතර රැගෙන යන යම් හාරයක් මගින් අකුසල්ද ලෝභාදී අකුසල මූලයන්ගෙන් වන පිරිහීමත් කුසල්ද අලෝභාදී කුසල මූලයන්ගෙන් වන දියුණුවත් සත්‍ය වශයෙන්ම ඒ අයුරින්ම නොවෙනස් අයුරින්ම දක්වා චතුරාර්ය සත්‍ය හා ගල්පා දහමට පමුණුවයිද මෙම ක්‍රමය තිපුක්කල නම් වෙයි. 19 ධර්මයේ විතර රැගෙන යන යම් හාරයක් මගින් සතර විපල්ලාසයන් නිසා සත්‍යයන් කිලිටිවීම ගැනත් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් දහම තුල ලබන දියුණුවත් චතුරාර්ය සත්‍ය හා ගල්පා දහමට පමුණුවයිද මෙම ක්‍රමය සීහ වික්කීලිත නම් වෙයි. 20 ගාථා රහිත දේශනාවන් තුල ඒ තන යම් කුසලා කුසල ධර්මයෝ වදාරණ ලද්දාහුද ඒවා සිතින් විමසා බැලීම දිසාලෝචන නම් වෙයි. දිසාලෝචන නම් ණය ක්‍රමෙන් ධර්මය හොඳින් විමසා බලා සූත්‍ර දේශනාවන් ඉස්මතු කොට සියලු කුසල් අකුසල් පිළිබඳව ධර්මානුකූල විනිශ්චයකට යයිද මෙම ක්‍රමය අංකුස නම් වෙයි. 22 පළමු කොට ධර්මයේ වෙත රැගෙන යන 16 වැදෑරුම් හාරයෝ යෙදී යුත්තාය. දිසාලෝචන ක්‍රමයෙන් කුසල අකුසල ධර්මයන් විමසා බලා අංකුස ක්‍රමයෙන් ඉස්මතු කොට ඉන්පසු නන්දියා වට්ට තිපුක්කල සිහිය වික්කීලිත යන තුන් ක්‍රමයෙන් සූත්‍රයේ විස්තර කළ යුත්තේ. 23 පදයක තිබෙන අකුරු අක්කරන්ද පද පදන්ද ව්‍යංජන ව්‍යංජනන්ද වචන විග්‍රහය නිරුත්තින්ද එමෙම්ම විස්තර දැක්වීම නිද්දේශන්ද ඒ මැනවින් ගලපාලීම ආකාරන්ද යන මෙපමණකින් සියලු ව්‍යංජන වෙයි. 24 සූත්‍ර දේශනාවේ අර්ථය මේ සය පදයට අයත්ය. සැකවීම පැවසීම සංකාසනා. මුලින්ම කරන පැහැදිලි කිරීම ප්‍රකාශනා. කරුණු විස්තර කිරීම විවරණ. කරුණු බෙදා දැක්වීම විභජන. කරුණු ඉස්මතු කිරීම උත්තානිකම්මං. කරුණු පැනවීම පඤ්ඤත්ති යන සයයි. ශ්‍රාවක ජනයාගේ සිත ධර්මයට ප්‍රබෝධවත් කිරීමේ ක්‍රියාව අර්ථයෙන් දක්වන ලදී. නන්දියා වට්ට තිපුක්කල සිහිය වික්කීලිත යන ක්‍රම තුනක් සූත්‍ර දේශනාවේ අර්ථ ගන්නා අයුරු ගණන් කොට කියන ලද සංකාසනාදී පද සයත් යන මේ කොටස් 9න් භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවේ අර්ථය ඉතා යහපත් ලෙස යොදන ලද්දේය. 26 මේ සඳහන් කළ සූත්‍රයක අරුත් දැනගැනීමට උපකාරී වන කොටස් 9ත් ධර්මයේ වෙත රැගෙන යන හාර 16ත් ව්‍යංජන පද 6ත් දිසාවිලෝචන අංකුස යන ක්‍රම 2ත් වශයෙන් කරුණු 33කි. නෙත්‍යේවත් ධර්මයේ වෙත පමුණුවීම යනු මෙපමණයි. නිද්දේසවාරෝ නිට්ඨිතෝ විස්තර දැක්වීම නිමාවිය.